රණයි පින්වත් ඔබ හැම දෙෙනටම සදැහවත්නේ පින්වන්ත හෝරාවක් ආරම්භ කරමින් ඔබ හැම දෙනාටම ධර්මාාවබෝධය ලබාදීමේ අභේක්ෂාවෙන් සැම බ්‍රහස්පතින්දා දවසකම බෞතියා රූපවාහිනඔස්සේ විකාශනය වන සසරින් නිෙවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් දයිකත්ව සද්ධර්ම දේශනාවක් බෙලෙසින් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ සැදෑවත්න්නේ සුපුෘතු පරිදි අදත් දේශනාපෝොත්වන්නට මෙඋතුම් දම්සභහමන්්ඩ පේට බැඩම කරන්නට ඒදනු කහපොල ශ්‍රිස් සධර්මාරාම මහා විහාරය මරදන් කල්න්න කරුණාගල චිත්ත විවේකාරාමය යන උබය මහා විහාරාදීශ්වර කම්මට්ටානා චාර්ර් පූජනීය තපෝවනේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේ අපිහැම දෙනාමෙක්පු පාදහපී බන්දනයෙන් යුක්තව නමස්කාර පූජා පෙර දැරිබ දම්සභහමණ්ඩ පේට පිළි ගනිබෝ. සාධෝ සාධෝ සාධෝ. සුපින් වත්න්නේ බොරුලු ගොඩ පොරුවදන්ට පදිංචි සදැහැවත් දායයික පිරිසක් විසනුයි. අද මෙවතු මූ සද්ධර්ම දේශනාව සඳහා දයකත්වය ගැනමෙන් කටයුතු කරන්නේ. ඔන්ගේ දයිකත්වෙන් පවත්වන අටවන ධර්මදේශනාව මෙ ධර්මදේශනා බවයි ඔවුන් සඳහන් කරල ඇතිබෙන්නේ. සමාන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මන් මුනිරාජස්සේසුනන්තුූ සග්ගමොක්කද දම්ම සවනකාලු අයංබධන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ සද් බුධි සම්පන්න රුුණික පින්වත්න පින්නස්චියලු දෙනාම සූදානම් වෙන්නේ තවත් එෙක් ධර්ම දේශනාවක්ෂ්‍රවනය කරන්නට ඒ බෞද්්‍යාමාචිචාලය හරහා සෑම් බ්‍රාස්්පතින්දා දිනකම උදසනාටේ දර නමේ දක්වාත් රාත්‍රී දහයට බෞද්්‍යාගොන් ඉදිලිය තුළිනුත් නැවතරාත්‍රී දොළහට බෞද්්‍යාරූ පායනය හරහාත් ලෝපරා විසිර හරින සසරින් නිවනැට කියන මාතෘකාවයාටතේ දේශනා කනු ලබෙන තවත් එක් ධර්ම දේශනාවකට දායකත්වය ගත්තා බොරුල්ලු ගඩ පෝරුව දන්ඩ පදිංචි සැදැවත් දායක පිරිසකගේ දායකත්වයෙන් පවත්වන අට වන ධර්ම දේශනාව නිරන්තරයෙන් බණහන පිරිසක්. ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ පිහිටල එන්න පිරිසක්. අප සෑම කෙනෙක්ම ධර්මානු ධර්ම ප්‍රතිපත්තියට එඩ ඕන බනහණඩුවනින් අහලා පිළිවෙතට එන්්ඩෝනි. පිළිවෙතට ආපු කෙනෙක්කුට පුළුවන් සසරින් නිවනට මේ ප්‍රවෘතිය වෙනස් කරගට නිවනි ප්‍රවෘතියක් නෑ සසර විතරයි ප්‍රෘතියක් තියෙන්නේ පැවැත්මත්තියෙන් පැවැත්ම අපි අරගෙනාව අති දීර්ක කාලයක් එකැන බව සිය දහස් ගානක් නේ කෝටි ප්‍රකෝටි ගානකුත් නෙමෙයි එක බුදුරජාණන් වහන්සේ වෙන්නෑ. තේරුමක් නැක හොනෙක්. හැබයි හටගන්නක් පවති දුකක් ක්‍රියාත්මක වෙන්නේ දුකක් පසන්ෙ දුකක්. නිසාම දුක්කඳී නිමාවක් සතාාගතයන් වහන්සේ උතු වූ සම්බෝධියයක්ත් එක් මවබෝධ කර ගත්ත නිමාවට පත් කරන ආකාරය. එ ආකාරය ලෝක සොත්්‍යයාට දායි අද කළ දේශන මාර්ගය. හදත්තේ ධර්මය ඉතාමත්ම නිර්මලව පිවිතුරුව පිරිසිදුවතිීනවා. වෙලාතියන වැරැද්ද තමයි අහනවා ධාරණයත් කරගන්න ටිකක්. අනුගමනය කරන පෙරභවේ අනුගමනය කලාන නිවැරදිවම පිළි වෙත අප යද මේ භවට එන්න වශ වෙන්නේ හැබ එනම් අපි අනම්ත ප්‍රමාණ බහෝලත් අප හැබ ක්‍රමක්‍රමෙන් යම් පිළිවෙතක හිටිය. හැබ නිවැරදිවම් පිළිවෙ නිවැරදිවම ප්‍රතිපත්තියදගෙන අවසන් කරගත්ත නම් පෙරභවේ භවට ඇ්ඩු මනවන්නේ එන්නෙත් නෑ පෙරබභව අවසන් කරට තිබ. හැබයි බැරි වුණේ හේතුවක්කින්දා. ඇයි ධර්මයවට හුණේ නැති වෙන්නත් පුළුවන්. එම නැත්තන් ධර්මය යම්මාකරයට තේරුම් ගත් තා පිළිවෙතේ හිටියේනෑ. ඒක නිසා අදත් ධර්ම දේශනනාාව සිද්ධ කරන්නේ සසරෙන් නිවනට ති කංකා විතරණ විශුද්ධි. පිළිබඳවයි දේශනා මොකද මේ තුළ තමයිදාමත්ම නිවැරදිව. ධර්මය අඔබෝධරගන්න පුලන් තැන ඔබුද වෙන තැනත් මෙතනයි අංකා විතරණ විසිදී යමෙක් ප්‍රතක්ෂණ භාව නාරිභාවයට පැමිණනිත් මෙතනද චල සෝතා පන්න වෙන ංකා විතරන විශුද්ධිය හැබේ ඒ සඳහා මංගේ සතිය කතා කලා අපට ඥානටිකක් තියෙන උපදවා ගන්න එ ඥානටිකා අප උපදවා ගත්තනං අප අද චල සෝතා පන්නේ ඒත නනි හට කරන්නතියන්නේ ඉරි වැඩිටතු ටික. කාමරාගේ පටිගියයි තුනී කරගන්න ක්‍රමය එ පස්ස කාමරාගේ පටිගය අවසන් කරලා අනාගාමි පලයට නාකා ඉට පස්සෙතින රූපරාග රූපරාග මාන උද්දච්ා වි්චා කියලා උද්දභාගය සංයෝජන පහක්ගේ පහවසන් කරලා මේ බහේ තරිහත්වයට යන්න පුළො මනැත්තන් අනාගාමී පලයෙන් සහහිමකට පත්ේෙනවා අනං සුද්ධවාස්ස පහක්තිනවා. අවිය අතප් සුදස්ස සුදස්සී අකණිට්ට කියලා. දේහ ප්‍රතිසන්ධ අරගෙන පිළිවිරෙන් එ පිරිනිවන් පාන්නත් පුළුවන්. කොහොමෝනත් අටවෙනිවර ඉපදීමක් නෑහ චුළස්ෝතාපන්. සක්‍රදාගෑම වනුත් එකවරක් කාමලෝකයට එනම. අනාගාමි පාලේට පුච්චලයක් සුද්දවාස පහේ. අ රූපරාග රූපරාග මාන උද්දච්චවිච්චා කියන සංයෝජනත් අවසන් කරලා. ම්ාග සංයෝජන සකයිදිිට්ි විචිච්චාසී ලබ්ත පරාමාස කාමරාග පටික කියන මේ සංයෝජන පහත් අවසන් කරලා උද්දම්භාගිය සංයෝජන පහත් අවසන් කරගත්තොත් මේ භවේ ප්‍රවෘතිය මෙතන නිමයි. අයි භවයක්න ට ප්‍රවෘතිය කිවේ මොහන්ද. රූප ප්‍රවෘතිය සතරමහ දහතොන්ගේ ප්‍රවෘතිය. වේදනාවේ ප්‍රවෘතිය සංඥාාවය ප්‍රවෘතිය සංස්කාරයන්ගේ ප්‍රවෘතිය විඤ්ඥානය ප්‍රවෘතිය නිමයි එයටතමයි නිවන කියෙන් එයින් රූපය හෝ වේදනා සඥා සංකාර විඤ්ඥාන හෝ එම නැත්තං රූපයක් නැති සං්ඥතලය හෝ පැවැත්මක් තියෙනව න එතන සසර එනම් ආයතනහයේ නිවීම නිවනයි ඇසේ පැත්මක්නේ කනේ පැවැත්මක්නේ නාසේ පැවත්මක් නෑ දයේ පැවත්මක් නෑ පයේ පැවැත්මකුත් නෑ මනස පැවත්තමකුත් නෑ ඒත් නිබන. නාම රූප දෙකේ පැවැත්මක් නෑ නිවන. සියල්ල සංශිප්ත කරලා ගත්ත හම නම රූප දෙකයි. නාමංචා ශූපංච හොඳයි. අපි බලමු අපි දැන් මට්ටමට එන්න ඥාන ටික උපදවා ගෙන්ද තියෙන්න්නේ කියලා මගේ සතියත් කතා කළේ පිරිබඳ දැනගත්තා සතමඥාන කනින් හල දැනග දෙකටනේ බනද අට වෙනි ධර්ම දේශනා දෙක කියන්න නොන්තට බනාාලති. දැ ඒ නොවන තියෙන් ඕන හල දැනගත්තා.ඒ දැනගත්ත දේ අල දැනගත්තා සතමේඥාන ඇසුධර්මයට දවාරත්තරයම හදාගත්තා ද නැත්ත දෙකයි හදාගත්ත. දවාරත්ත්‍රය කියන්නේ කයයි වචනය සිිතයි. දාරත්්‍රයම හැදදුනන්ද හැබ එත හට කරන්න දෙකුත් නෑ හැබේ ැ දෙකක් හදා ගත්තනම් තබ එකක් හදඩ තිය බන්දන්න දෙකක් හදාගෙන ති දවාරත් එකනේ දොරවල් දෙකක් කායත්දවාරය වචී දවාරය කයිෙන් අකුසල් කරන්නේ වචනයෙන් අකුසල් කරන්නේ හැබැ සිත මෙයා තමයි අල්ල ගණ්ඩෝන එක් කෙනා මෙයා තමයි සෑම දෙකට මොල්ලෙන්නේ සිත ඇ දකඩම් ල්ල න්ි එහ අර දෙකක් හදාගෙන බැහැ අනිතකත් හදන්ටන. එසිිත මනොද්ද අරය ඒසීලමි යාාන තමන් වුවනින් දැනගන්නවා හරි මම දැන් මගේ අයත් සංවරයි මගේ වචනයක් සංහර මගේ සිතත් සංවර. මේකයි මංකේ දැ දෙකක් සංර බෝධන්න අනිත්ෙක්කෙන දගලන කොහට යන් දෙෙත. අකුසලේටියන්ට නීවරණවලටයන්ට කෙලෙස් වලට පතිත වඩ යදගලනු එයි එයා පැටලිලා එන්නේ එයා එන්න කෙලෙස්සෙක්ක එ එන්න නීවරණයක්ක එයා එන්නේ අකුසල්ලෙක්ක ඒ නිසා අපි යාගැන තම අවධානයින්ටෝනි සිතගෙන එහනම් සේේ උපකාර කරගෙන සිත එකඟ කරන්න ඕනේ සිතේ එකඟ කරපුත් එන නීවර්ණවලටි ඩක්නේ කෙලෙස්සල්ට ඩක්නේ අකුසල්වලටි ඩක්නේ. සමාධිවෙච්ච සිතේ නීවර්ණනෑ එකග එක කමටහනක සිත තිබ්බනක් පංච නීවරණ නෑ සමාධිකයන්නේ කාරමනක වැඩිවෙලාවක් රදවා තබා ගැනීමේ හැකිය එක අභ්‍යාශ්‍ය. ත නීවරණ එතර නෑ මච්චන්ද ්‍යාපාද තියන මිද උද්ද්චක කොච චිච්චා තන. දස් පන්සියක් කෙලෙසුත් නේතරන. අකු සලුත්නෑ එකක්වත්. ඒසිත සමාදී තැන් පත්. ඇයි ඒ සිත තියන අනපන සති. ඒ සිතති එන මෛත්‍රී. ඒසිති එන්නේ බුද්ධානුත්සති. ඒ සිත තියන මරණානුෂ්මති. ඒ සිත තින කායගත සතියේ අන්න? නීවරණත් නෑ කියලා තමක් නුවනින් දැනගන්නවා දැකගන්නවා. අකුසරල් සිතුවිලිත් නෑ කියලා තමන් නුවනින් දැනගන්නවා දැකගන්නවා කෙලෙසුත් එකක්වත් නෑ කියලා තමන් නුවනින් දැනගන්නවා දැකගන්න. හැබැයි ටිකවෙලාවකට විතරයි කියල ඒකත් දැනගන්නවා ඒකත් දැකගන්න. මේගොල අයින්ගුණේ ටිකවෙලාවකට විතරයි මගේ සිත මේ කමට හනේ තියනකම් විතරයි කමට හනින් අයිංගුණොල් මේ ඔක්කොම ලාගෙන ඒකත් දැනගන්නව එකක් දැකගන්න. ක්‍රර එකඟ වූ සිත දැනගත්ත දැකගත්තාඒ සමාධි භාවනමී ඥානේ. භහනාවත්තුලින් සිත එක්ටන් කලාා එනුවනදැ තියෙනවා හරි මගේ සිත දැන් තැන්පත් මගේ සිත නිෂ්ටලයි මගේ සිත නීවරණ නැහැ. ඔගේ සිතක් කෙලෙස් නහැ නුවනින් දැනගන්නවා නුවනින් දැකගන්න සමාධි භාාවනමී ඥානේ යො අපි හරෝුණන එක දම්ම ටිති ඥානයට වර්තමාන දම ටි ටිති කියන පවතිනවා ධර්මය තුළ සිත පවත්වන්න අවු නුවන කොහමද ඇසයි රූපය නිසා සිතක් හැදෙන බවද දකිනවා දම ටිතිඥානේ කනයි සබ්දයයි නිසා සිතක් හැදෙන බවද දකිනවා මනසින් දකින්නේ. ස ගන්ධයයි නිසා සිතක් හැදෙන බව දකිනවා. දිවයි රස්යයි නිසා සිතක් හැදෙන බව දකිනවා. කයයි පහස්සයි නිසා සිතක් හැදෙන බව දකිනවා මනසයි අරමුණුයි නිසා සිතක් හැදෙන බවද දකිනවා. දම ටිතිඥානය. පේ කරුණුතුන එකතු කරන්න ස්පර්ශයයි කියන එකත් දකිනවා. නුවනින් දකින්නේ. ඒ ස්පර්ෂය නිසා එහ විදිිනවනම් ඒකත් දකිනවා. ඒ මොහතකම මේ ඉන්ද්‍රියන් මෝලික කරගෙන චක්කු විඤ්ඥාන චකු සම්පස්ස චක්කු සම්පස්සජා වේදනා කියන ධර්මතා උපදවනවද නැද ඇස මූලික කරගෙන් බාහිර රූප සම්බන්ධ කරග ඒ අවස්ථාව සිිත පවතිනවද නැද්ද ඒ අවස්ථාව සිිත පවතන් ෝන ඇයි ඒ අවස්ථාවේ තමයි කෙලෙස් එන්නේ මනසට නීවරණ එන්නේ ඒයි කොහමද නීවරණෙන්නේ ඇසන් රූපයත් දැක්කාම හැදුන සිත ඒ සිත කැමති නම්ඒ දැක්ක දේ පිළිබඳව කැමති සිතක් නම් කැමතිැනනි රාග සහිත සිත තර රාග්‍යත් එක්ක නම් එකමච්චන්දයක් ඒ කැමති දේ කාමය එකට තියෙන කැමැත්ත දැන් එතුකොට එක දැකගන්න නං සෙන් ඉන්ඩෝනි තැනති. වර්තමානය සීයෙන් ඉන්නවා දම ටිතිඥානය වර්තමානය ඉන්න ඕනි කනෙෙන් සබ්දයක්ක් අහනවා කනෙන් සබ්දයක් ආලශ්‍යි තක් හැදෙනවා ඒකත් අවස්ථාවේ දැනගන්නත් ඕන දැකගන්නත් ඕනේ දම ටිතිඥානයේඒ දැනගත්තාම ඉන ඥානයමකක්ද හේතු පල කංකා විතර විශුද්ධි හේතු පල හේතු වන්න නිෙමේදේ පලය හැදුනි ඕ හේතුෙන් තමයි පලය හැදුනිි. නාශ්‍යයට ගන්ධයක් ආග්‍රහණය වන්න වර්තමානයේ එතට ඒ අනුවසිතක් හැදෙනවා. වර්තමානයේ අල්ල ගණඩෝනේ. එතකට සහෙන් ඉන්ඩෝනද සමාදිසිිතක් ඕනෙද නැද. සමාදිිසිිත තම උපකාර වෙන්නේ දම්ට ටිති ඥානයට. පත්වූ සිත නොවිසිරෙන සිත වික්‍ෂිප්ත නොවෙන සිත අර දම්මට ඉතිඥානයට ප්‍රත්තිය වෙනවා උදව් වෙනවා උපකාරවෙනවා පිහිට වෙනවා. විසිරෙන සිතෙන් දකින්න හම් බෙන්නේ. විසිරෙන සිත තුළ අපි ගන්නවා වැරදි අදහසක්කෙන්නේ වැරදි දිට්ටියයක්ක්ෙන්නේ මම දකිනවා මම බලනවා මට හේෙනවා මට සුවඳයි මට රසයි මට සීතලයි මට උස්නයි කියලගන්නවා. මම කල්පනා කරනවා කියලගන්නවා. වැරදි. දම්ම ිති ාය න එකැනි ධර්මය තුළ පවතින ඥාණය නෙමයි ඒ සත්ත පුද්ජල සං්ඥාව තුළ පවතින ඥානය ප්‍රඥප්තිය තුළ පවතින ඥානය අපි ගණ්ඩෝන මනසසිත පරමාර්ථයට එතවට වර්තමානයේ සිදුවෙන ක්‍රියාව මනසින් දකිනවා. වර්තමානය ආහාර ගන්නවයි රහාර ගන්නකොට දැනගන්න ඕනේ දැකගන්න ඕනේ දිවයි රසය නිසා සිතක්ක දනවා දම්ම ටිතිඥාණය හැබ ඒ පිළිබන්ධව චන්දරාගයක් එන මද කියලා දැනගන්නත් ඕ දකගන්නත් ඕනි. දම්ම ටිතිඥා තොර හේතු පලන මේ දෙතැනැතින් දිවයි රස්සය නිසා සිතක් හැදුුණ. හේතු පල තොර කරුණෝතන එකතු කරන්න ඉස් පර්ශේෂ පර්ශෂය නිසා විඳිනවා. එහනම් මූල හේතුව දිව බහිර රසය දෙක නිසා සිතක් හැදුුණ කරනුතුන් එකතුකර ඉස්පර්ෂය ස්පර්ෂය වුන්නැත්ත සිද්ධ වෙන්නේහැ. ස්පර්ශය නිසා විඳිනවා එතකොට තමන් ඒ වර්තමානයේ මොහොත තුළ සිත තිබ්බොත් මේ ධර්මතාවය මනස්සිං දැන ගන්නත් පුළුවන් දැක ගන්නත් පුළුවන් ඒ දම්ම ටිතිඥාණයයි. එදට ඒ තුළ මොකක් අපිට අවබෝධ වෙන්නේ හේතුන්ගෙන් සකස්්‍යයන කියන කාරණය. ඒතුගකස්සන කියන කාරන හේතුන්ගන්න ද සකස්යන්නේ. කංකා විතරණ විශුද්ධියයි. හේතු පල ධර්මතාවයක් තියන්නේ. පුච්චලයක් නේ සත්ෙක්න. සත්ව පුද්ගල සංඥාවට නැවත නැවත වැටෙනවන අපට දම්මට්ටිතිඥානය නෑ. සමාධි භාාවන ඥානයත් නේ. ඒයි සිත එකඟ වෙලා නෑ තැන්පත් නැහ නිශ්චලෝ පිහිටලනෑ ඒ නිසාර ධර්මය තුළ පවතින ඥානයන්නේ නෑ. ඒ පුච්චලටගන ප්‍රතක්්ච. බුදුරජාන් වන්සේ දේශනාය කරන එයින් මිදන පුච්චලයකන්නා. ඒ කෞදද.ඒ ආරයන් දකිනවා. ආර්යධර්මේ දක්ෂයි. ආර්යධර්මය හික්මිෙනවා. ද තේරෙනද වෙනස. බලන පුච්චලේ ආන පුච්චලය ගන්ඳ සුවමද දැනගන්න පුච්චලය රස දැනගන්න පුච්චලයා සීතන ච්චල ප්‍රතක්. අර සමාධි සිත උපකාර කරයගෙන්න්න හේතු පලධර්මයන් දකින පුච්චලයා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආරයි. ආරයකයන්නේ උතුම් ශ්‍රේෂ්ට තැන් එත්තකට අපට නිගමනයකට එඩ පුළුවන් තම තමන්ම ලුණු දාගත්තර කමන්නේ මම ප්‍රථජනදතාම මමදැන් පෘථජනභාවය මම ටිකටික මිදීගෙනය න මද. එමන තමන් සම්පූර්ණ මිදිලද මං ආයභවට පත්වෙලාද ම ආර්යන් ඇසුරු කරනවද ආර්යධර්මයේ දක්ෂදමම ආයධර්මය මම හික්මිලාදන්න ආර්යධර්මයේ දක්ෂනා ආර්යන් ඇැසුරු කරනවන අරයකිවේස්වන් සක්‍රදාගාම අනාගාමේ සතර මාර්ග සතර පල ලබපු ප ඇත් විතරයි ආර්යන් එතනි මෙහයින සියලුමය පෘතක් ජනයි. එනම් ආර්යධර්මයේ දක්ෂද මම ධර්මය ම හික්මලාද තමන්ට දැනගන්නත් පුළුවන් දැකගන්නත් පුළුවන් ඇයි ධම්ම ටිත්ති ධර්ම ට්චිති කැන පවතිනවා ධර්මය පවතින තැනත් සිත තියලතිෙනවා යනිසා මනචිකාරය මනා නුවන තියල තියෙනවා. තොට දැන් එතනදි දර්ශනය වෙන්නේ හේතු ප්‍රත්ථයනමීද හේතු ප්‍රත්ථය එතනද දර්ශනයවෙන්නේ ත හේතු ප්‍රත්ථය දර්ශනය වෙනවා න එයාට පුංචලයද දකින්න බෙ ඒෙක්ද කන්න බෙහේ ඇක සක්කයි දිිට්්‍යය කැලිනවා තනති. ඇගේ උපාධානය කැඩිනවා රූපධාන වේදන උපාදාාන, සංඥ උපාන, සංස්්කර උපාධාන විඤඥාන උපානය කඩිනවයාගේ. ඔ කවදාමත් කැඩෙන්නේ අර සත්ත පුද්ජර සඥාවතුලඉන්නකං. පරමාර්ථධර්මයට පරමාර්තයට මනසාර ගෙන අර සමාධි වූ සිදන් මේ හේතුූන්ගෙන් හටගන්න බව දර්ශනය වෙච්ච තැන ප්‍රච් බාමද ඇ චල සෝත පන්න ස්ෝවාන් කියලා කිය. ද ප ි ටර එපිමද මොකද මේ ංකා විතරන විුද්දේද අධිගමයක් ලබාගෙන තමයිත එහට අඇන්නතින් තේරෙන දිික්්ටි වි සුද්ධිය පෙන්නල දෙෙන්නෙ කඩල වෙෙන් කල්ල පෙන්න්නනල දෙනවා කොටස්්ටික් තියෙන්නේෙ විධාකාරය කොටස්්ටික් දොරවල් හයක් අරමුණු හයක් බාහිරෙන් ඒ පිළිබඳව සිත්්හයක් කරනුතන කොතුරන ස්පාර්සහයක් විඳ විදීමහයක් හඳුනාගන්න සං්ඥාහයක් ඒ වෙන්කල්ල දෙන්නේ දිට්ටි විසුද්ියේදී. දිිට්ටිය කියන්නේ දකිනම විශුද්ධි කියන්නේ වඩාක් පිරිසිදදු. තොවට එතරි දේ දිිට්ටි විසුද්දේදී.ඒ කොටස්ටික වෙෙන් වෙලා කොටස්ටික වෙන් කරගෙන තමයි එන්නේ ඉට පස්සේ කොටස්්ටික තමයි මේ හේතුඵල ධර්මතාවයන්ට අනුව අපි පරික්ෂා කරල බලන්නේ කොටස්්ටික කොහොමද සකස්ෙන්නේ ඇතම කං විතරන විසුද්ධියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තොට දැන් කය කයකනෙ ශරීරය බහිර පාස දෙක නිසා සිතක් හැදෙන. කරුණතුන එකතු කරන්නේ ස්පර්ශෂය ෂ්පර්ෂය නිසා විදිිනවා. දොට අන්න දම්ම ටිති ඥානය ය අවස්ථාව දෙකැන වර්තමානය තමට දැ මොෝත මෙමෝතේද සීත ලක් ෝෂනයක් දැන මනං. දැනගන්න කෙනෙක්ඉන්නවද පුද්ජලයකන්නවද නැද්ද හෙමනැත්තම් මේ සත්‍රමහ දහතුූ බාහිර සත්‍රමහ දහතුත් එක සම්බන්ධ වෙලා ඒ අනුව සිතක් හැදිලා කරුණු එකතු කරනලා ස්පර්ශය විසිෙන් විදිනවාද. විදිින්නේ ඒ සිතක් හැදන්නේ. විඳන පුච්චලයෙක් නෑ කෙනෙක් නෑ. ඒ විඳිනවා බවට සිතක් හැදෙනවා. එක සිත විල්ලක් විතරයි එක නාම ධර්මයක් විතරයි. තරම රූප ධර්ම මෙන්න මේ ආකාරයට පවතිනානංෂිත මනස මනසිකන් අරමුණු දැන ගන්නස භාේ විඤ්ඥානයේ බාහිරින්ගන්න අරමුණක් එකෝ රූපයක් අරමුණු කරන එකො නාම ධර්මයක් අරමුණු කරනවා විඳපු විඳීමක් අරමුණ කරනවා එම නැත්තා හඳුනාගත්ත දෙයක් අරමුණු කරන සඥාව අරමුණ කරනවා එම නැත්ත සංස්කාරයක් අරමුණු කරනවා ්‍ර මනසිං ගණ්ඩ තියෙන්නේෙත් රූපයක් හෝනාමයක් ඒකට කිව්වා දම්ම කියලා. ො දම්මාරම්මන ඒයින් එකක් මනසට අරගෙන මන විඤ්ඥානයක් කදන. එතුට කල්පනා කරන කෙනෙක් නැහැ පුච්චලයක් නැහැ මන සයිබාහිර අරමනුයි දෙක නිසා සිතක් හැදුනා මන විඤ්ඥාන කරනුතුන් එකතු කළ දදුන ස්පර්ශෂය ස්පර්ෂය නිසා මනසිං විඳනවා විඳින කෙනෙක් නෑ දම්ම ටිති ඥානය තුළ සිතති්බොල් විඳන කෙනෙක් දකින්න බැහ. ධම්ම ටිති ඥානයෙන් තොරව සිත එකැන ධර්මට ටිති කියලා කියන්නේ වර්තමානයේ සිදුවෙන ක්‍රියාවට ධම්ම කියලා කියනවා ඒ තුළ පවතින සිත ටිතියයි. යවස්ථාව පවතිනෝද සිත ගෙන ටිති කියන්නේ පවතිනවා කියනෙක් නැතුොට අපි ඒ ඥානය උපදවලද තියෙන්නිතා නැද්ද උපදවා ගණ්ඩෝනය. ඇයි සසරෙන් නිවැනටනම් සසරෙන් විදටනම් පුළුවන්ද බැරිද පුළුවන්. මොකක් දෝ නඒ සඳෑයම්. සම්ම වායාම එතමයි ආර්යෂ්ඨාංගික මාර්ගගේ සම්ම වායාම කියලක්ක නිවැරදිව වෑයම් කරන. නිවැරදිව උත්සාහ කරන නිවැරදිව උුණන්දුවනවා. බාහිරට අන්ඩ දෙන්නෑ මේ ධර්මය තුළ සිත තියනවා. එතමයි වෑයම් කිරීම. වහිරට අන්ඩ දෙන්නේ සැනෙන් ගන්න. යොනිෂ මනසිකාරයෙන් ආපව් අර දම්ම ටිති ඥාණයට දම්ම ටිතියට සිත තියනවා. දැන් එහිෙන ඒ විදියට සිත පවති නවන දම්ම චිතිඥානයේ මේකට කියන තරුණ විදර්ශනා ඥානය කියලත් කියෙනවා. විදර්ශනා ප්‍රඥා විදර්ශනා ඥානය විදර්ශනා නුවන තරුණයි හැබේ තව ඉදිරියට යන්න තිනවා. අය බුදුරජාණන් වන්ස දේශනා කරනවා තව පැතිවලින් හේතු දේශනා කරනවා විවිධාකානය අපි එක පැත්තකෙන් විතරක් මේ හේතුඵල දෙකලා අප ස්ථාවර කරගණන්න බැ ස්තාවර වෙන්නෙත් නෑ ප්‍රති්‍යක්ෂ වෙන්නේ නෑ. විවිධ පැතිවලින් බලන. තව කොහොමද බලයි. ජරාමරණෙට් හේතුව ජාතියි යමෙක් ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ු උපයි අස විදිිනෝ. ඕන කෙනෙකුට විඳින්න වෙන නාම රූප දෙක සකස් වුන. එනම් ජරාමරණයට හේතුව ජාතියයි එගැන පහල කරා සකස් කළ හටගත්තා හටගත්ත තැනන ජරාමරණතින් එතන තුන් බලන අපි හේතු මේ හේතුවෙන් එම පලේ හටගන්න. ත්‍රබ්බල හා ජාතිය ජාතියට හේතුව භවයක්ති නවා බවපච්චා ජාති තුම් භවයක් තියන කාම භවයක්ති නො දිවිලොකහය මනුස්වලෝකයේ රප භවයක්ක්තින රූප චර ්‍රහ් ලොක දස්සයක් අරූප බව හතරක්ති නො බවතිනවා බවතියෙන් නිසා පහල කරනවා බව නැත්තා උපහල කරන්න බේ භවයට හේතු බවයට හේතු උපාධානේ උපාධාන පච්චා පාධන්න පච්චා පච්චා කැනෙ ප්‍රත්්‍යයයි ප්‍රත්්‍යයකැන උපකාරයි බව එ දොරේ කාම බව රූප බව රූප බව කියන්න බවත්‍රයට නෙමේ ඉස්සෙල්ල උපාධානය වෙන්නේ කර්මවලට උපාධානය නිසා කරන්නේ. කර්ම බව උපති බව කියල බව දෙකක්තිය පු කර්ම කරන කෙනාට විතරයි උපති බවයක් හෙදෙන්නේ කර්ම නොකරන කෙනාට උපති බවයක් හැදෙන්නේ නෑ. එනම් කර්ම කරන්නේ උපාධානය නිසා. මං එකකතා අයයි විස්තර කරන පස්සේදී. ඒකටත් තේතුව කර්ම කරන්න තේතුවත්වේ නොපාදාන කරන්න. උපාදාන කැන තදිින් ගන්නවා අල්ලගන්නවා ග්‍රහණය කරගන්න ඇයි ඒහෙම වෙන්නේ සිතඇලන සිට ඇලන තැන තදිින් ගන්න නොඇලෙන තැන තදිින් ගන්න ඇලෙන තන සිට ඇලුුණදයම් තැනක ප්‍රිය කරන තැනක ආස කරන තැන සිට ඇලුනද එතන තදිින් ගන්නදද එන තන්නාව තමයි පා හරි මේ හේතුවෙන් තමයි මේ පල හටගන්න ඒ පැත්තිනුත් බලන හේතු පල බද බුදුරජාණන් වහසේ දේශනා කරන්න මහනන සියල්ල හේතුන්ගේ හොටගත්. තොර දැන් අපි තව පැත්තකින් අපි පරීක්ෂා කල්ල බලනවා දැ ජරාමරණ කියන එක නමරූප දෙකේම තියෙනවා සිතත්තිනව ජාමරණය ්‍රනීතව හටගන්න සිත ක්‍රමක් ක්‍රමයින් දුරොලලා දුරල්ලලා දුරලගිල එක නැතිවෙනවා ල තියනවද දෙයක් කනකොට කනකොට අත්තිරහත් ඉත්තරහවි නොගේ තියෙනද වහරක් ඇයි ඇයි හෙමති එද ඩ එහෙම තියෙන්නේ තොට යම කරනකොට කරනකොට ඒ එපා වෙන ඒන ජරාමාරය තෝට සිත හටගන්න ඉස්සෙල්ල ප්‍රනීතව. යම් දෙ ලස්සන දෙයක් දැක්ක. ලස්සන හඩක් ඇහවා. ඒ සිත ක්‍රම ක්‍රමින් දුරලලා දුරලා දුරලලා නැතර නැතිව නැද. හොඳ ඒ හාප මිහිරීහට දවසම දාගිට එ පාවි නැතිබට එපා නති නැ්. අර ලස්සන රූපය දස ල ලස් රූපේද ප දබ. ක්‍රම ක්‍රම ක්‍රමක්කම ිටගේ යාස්ස වඩද වෙලා ද ලා ල නැත ැති ලන එතම රාමරණය ඒ විඳීමත්තිීන ජරාමරණයක් හඳුනා ගැනීමවෙත්තිීන ජනාාමරණය සිත බලවත්වීම සංස්කාරයන් ගෙත්ති න ජරාමරණයක් වි්ඥානත්තින ජරමරණයක් රූපයත්තින ජරමරණය තිනවා එ ජරාමරණයට හේතු ජාතියි ජාතියට හේතු භවයි බවයට හේතු ම භවයයි කර්ම භවයට හේතු උපාධානයේ උපාධානයට හේතුව සිත එලන තැනයි සිත එලනවා බෑලනවදද නැද්ද සිත තන්නාවට හේතු විඳදි ඔ විින්දිින හින්දනය ඇලෙන්නේ. අඳ විදින්න තුීන්ට බන්න ඇලනොද සිත බලන අන්න මේ හේතුෙන් ඉදිරි පලය කියන එක දැනගන්න ෝඩ දකගන්නටෝනි තර විඳීමට හේතුවක්තිනවා ඇයි පර්සේනේ. පර්ශය නොත්මයි විදි නැත්තමම් විේ අයිපර්ෂ අයිපර්ෂයට හේතුව ආයතන හති නොේ ආයතනහය නැත්න කයි ඉස්්පර්ෂ සිද්ද තන හය නැන යිස්පර්ෂ සිද්ධ නද කවදාව සිද්ධන්නේ ආයතන හයට හිේවේතු ලන ආතනහ නම්රූපදය අක්්‍රාත්මකය කොහමද පටන්ග ඇත් මවගේ ගර්වාාශය කල යක්තානය පටන්ගත්ත නාම රූප දෙක පිළිබඳ දන්නව ඇතන්නම සූත්‍ර ගණනාවක පැහැදිරි කල්ලා තිනවා දේශන ගනාව නාම රූප දෙක පටන්ගත්තය ඇතර ඒ වැඩීම තුළ තමයි ආයතන පහලවුන් නාම රූප දෙක තමයි යතන හැදී ප්‍රත්්‍යය උපකකාර ඒ හේතුවෙන් තමයි පලි ත නාමරූප නැමති පලි උපදිවේ මොන හේතුවෙන්ඒ ප්‍රතිසධ විඤඥානය බැස්සනයරග යුක්තාානය ඒ හේතුෙන් තමයි නාම රූප දෙක නමති පලය වැඩුන ක්‍රාත්මකව වි්ඥානය නැති පලි හදකෝ සස්කාර අන සංස්කාර තමයි විඤ්ඥාන නැමති පලය හැදුවයි ඇයි සංස්කාරක න කර්ම කර්ම උඩ තමයි විඤ්ඥානයලගලෙන්නේ. කර්ම නැත්තං විඤ්ඥානයට රැඳින්ට තැනක්නෑ. අපි කර්ම කරන තාකල් විඤ්ඥානයට හැඳින්ට තැනත්තිනවා තර එහෙනම් සංස්කාර නැමච පලේපදවි අවිද්‍ය දන්න දුකට හේතු දන්න දුක නැති කිරීම දන්නත්න නැති කිරීම මාර්ගය දන්නත්න පෙර භවය දන්නත්නේ නාගත භවය දන්නෙත්න පෙර භවය හානාගෙත භව දෙකම දන්නේ පි්ච සමුපාද දම්මය දන්නේ අවිද්‍යා එන අවිද්‍යාව නිසා තමයි කර්ම සගස් කරන්නේ ඒ අතීත බවි අ උපාධන පච්චා බවකිව වර්තමාන භව වදර තරුම් ගන්න වතුනක් පෙන්න්න නම් එතන නේ අරියටම අපිට පැහැදිලි කරගන්න තමයි බදුරජාණන් වහන්සේ පටිච්ච සමුපාදය බව තුනක් අරම් පෙන්න්නන්නේ අතීතෙත් මෙම ුණේ වර්තමානයත් මෙහෙමයි වෙන්නේ එනම් මේ විදිහට වර්තමානයේ හැදුවත් අනාගතයටත් මේ විදිහමයි වෙන්නේ කියන කාරණ අභද්‍යාව ති පලය හැද ආශව කාමාශ්‍රව භවාස්්‍රව ධිත්‍යශ්‍රව කාමටඇලුමාශව භවයන්ට ඇලු බවාාශ්‍රව දික්්ටිවලට ඇලුණා වැරදිදැකීම් වැරදි පිළිගැනීම ොල්ට ඇලුුණ දිප් ාශ්‍රව. එන කාමාශ්‍රව බවාාශ්‍රව දිිට්්‍යආශ්‍රව තමයි අවිද්‍යාවට හේතු. එකන අවිද්‍යාවතුළ මනස්ස රැදිල තියන තාක්කල් යට ආශ්‍රව තියෙන ඒඇලන ක බ දි. ආශ්‍රවතියෙන වද ඒ තක්කල් මන සවිද්‍යාව. එතනත්වයෙන් හේතු බලද එතනත්වෙන් හේතුල එතු රාශ්‍රව හේතු වෙනවා විද්‍යාවට අද්‍යාව හේතු වෙන සංස්කාරයන්ට සංකකාරයයක් හේතු ව ප්‍රසන්ති විඤ්ඥානයට ප්‍රසන්ධි විඤ්ඥානයේ හේතුවෙනවා නමරූප දෙකේ වැඩීමට නාමරූප දෙකේ වැඩීම හේතු වෙන යතනහයක් පහලවෙන් ආයත හේතු වෙන ඉස්පර්ස සිද්ධ කරන්න ඉස්පර්ෂය හේතුවවා විදින්න විදීම හේතුවයෙනවා ඇලෙන්න්න ඇලීම හේතුවයෙනවා තදින් ගණ්ඩ පාදාානයට උපාධානයනි සායිකර්ම කරනවා. ආයිකර්ම කරනවද ආය උප්පති භවයක් හදනවා. අයිභාවයක් හදනවද ආයි පහල කරනවා. පහල කරනවාද මොනද පහළ කරන්න. ඇ ජරාමරණ ඒව තමයි පහළ කරන්නේ. සෝක පරිදිේව දදුක්ක දෝමන සුපායාස. දැන් එදකොට ඒ පැත්තෙනුත් බල්ලාපී සහතික කරගන්නවා. පල ධර්මතාව යන්න මේද තියන්නේෙ හේතුවන්ගෙන්න්න මේද සකස්ෙන්නේ ඉදිරි ධර් පසුධර්මතාව ඉදිරි ධර්මතාව යන්න ඒ පලඋපදවන්න හේතුද ඇතුවට ඒකම නැවත හේතුවක් කළලා ඉදිරි පලය උපදවනවාද ඇයි දැන් වර්තමානයේ ආශ්‍රවත් යන තා කල් අවිද්‍යාවතියවා හැබැ අවිද්‍යාවශනයෙන් හේතුවක් වෙනවා මොකටද සංස්කකාරහදන්න හේතුනේ නැත්න සංස්කරහ දන්න බැහෙන එදට දැ ආශ්‍රමයන්ගේ පලයක් හැටියට අවිද්‍යාව ආවට අවිද්‍යශනය හේතුවක් වෙනවා මොකට සංස්කාර වලට සංස්කාරවලට හේතු එකම හේතුව අ විද්‍යාවට ආපු කෙනෙක් සංස්කාර හදන්නහ මකත පොඩ්ඩින් කියන්න තොර සංස්කාර හැබයි ආයශනයේ හේතුවක් වෙනවා අවිද්‍යාවේ පලයක් හැටියට සංස්කාර හටගත්තට යින ශාස්කරහහිතුවක් වෙනවා මොකටද ප්‍රතිසන්ධි විඤ්ඥානයට බහින්්ඩ උපකාර කල්ලා දෙනවා ඇයි අපි පෙරභවේ කර්මයක් අරගෙන නෙමේද පියාව මේ බවයට මෑ කර්ම දෙකම අරගෙනාව කුසල කර්මත් අරංාව කුසල කරමයයක් තමයි මූි වුුණේ අපට මනුස්සාත්ම භවයක් ලබන්න හැබැයි අපට උප පීඩක වසයෙන් නිරන්තරනයෙන් කකුසල කර්මත්තයෙනවද පස්සේ? අවස්ථාව තමයි ෝක කනගාටු හැඩීමම් වැලපීමම් දුක් දෝමනස්සයන්න්නේ වැඩිපුරේෙන් අකුසල කර්මයන්ගේ ප්‍රතිඵලත් භුක්තිමිතිද වෙනවා. එහෙනම් එලකොට ඒ සංස්කාර්සනයෙන් හේතුවක් වුණාද ප්‍රතිසන්ධි විඤ්ඥානයට ප්‍රතිසන්දි වි්ඥා නිශ්ෂණයෙන් හේතුවක්කෙනවා. මොකට අරනාමරූප දෙකේ වැඩීමට ප්‍රතිසදිි විඤ්ඥානයේ යුක්තාානය සම්බන්ධ වෙන යුක්තාානය සම්බන්ධ වෙන එක් යුක්ටානයේ ක්‍රියාවපට ගන්න නාමය සම්බන්ධයි නාමරූප දෙක විඤ්ඥානයක ඇන්නේ නාම ධර්මයක් තොට යුක්තාානය සම්බන්ධ වෙන යුක්තානු රූපධර්මයක් තොට නාම රූප දෙකේ වැඩීම පටන් ගන්නවා හැබැයි එක හට ගත්තේ විඤ්ඥානය පලයක් හෙටියට. අයිශනයෙන් හේතුවක් වුණල් අයිෂනයෙන් හේතුවක් වෙන. මොකද ආයතන හය පහළ කරන්න. ආයතන හයක් පහළ කරන්න ෂනයෙන් හේතුවෙන. එතුට ආයතන හාය සනය හේතුවේවා නාම රූප දෙකේ පලයක් හෙටියට ආයතන පහල කරාට එය ආයිශනයෙන් හේතුවක් වනවා. දම මේ තමයි බුදුරජාන්නන් සිදිරිපත් කර ඉතාමත්ම නිවැරෙදි හේතු පල දහම පලේෂනයෙන් හේතුවක් වනවා. ගොර ආයතන හයක් පහළ කරනවා ආයතන හය පහල කරේ නාමරූපයන්ගේ පලයක් හෙටියට හැබැයි සනයෙන් හේතුවක් වෙන යතන හය මොකටද ඉස්පර් සේසිද්ධ කරන්න. රප ස්පර්සය කරනවා නැදද. කට සද්දිිපර්ස කරන ස්පර්ස වෙන්න්නෝන නැත්තම් බැහැනි පැවත්ම ගෙනනියන් නාසයට ගඳස්මද ස්පර්ස වෙනවා. දිවට හ ශරීරයට පහස්ස මනසට අරමුණ. එදො ඉස්පර්ය කියන නාම ධර්මයක්. තොරා අ ආයතනයන්ගේ පලයක් හැටියට ඉපදනාට ආයි සනඥයා හේතුවක් කනවා මොකටද. විදීමනමති පල උපදුවන්ට ඉස්පරස නැතනම් විදින්න පුළුවන්ද. එහෙනම් දැකතුර ස්පර්ෂය පලයක් හැටියට විඳීම හටගන්න හැබේ අසනෙන් හේතුවක්ේ නොය. අයිසනය හේතුවක්කය නොමකටද සිතාල වඩ. තන්න තන්නාවට එකම හේතුව විඳීමයි. විඳීමට එක හේතුව ස්පර්ෂය. ඉස්පර්ෂයයට එකම හේතුව ආයතනයි. ආයතනට ඔල්ට එකම හේතුව නාම රූප දෙකයි. නාමරූපවට එකම හේතුව ප්‍රත්සදි වි්ඥානහි. විායට එකම හේතුව සංස්කාරයි කර්ම. සංස්කාර්වලට එකම හේතුව අවිද්‍යාවයි. අවිද්‍යාවටක හේතුව ආශ්‍රවයිය. බුදුරජාණන් වහන්සේ පදවා ඥානයක් මනඥා. ආශ්‍රක ශරඥාන අහලතින ආශ්‍රක ශරඥාන ඉපදුවද නැ්ද කොයි වෙලේද. බුදුවේ අවස්ථාාව. සම්බෝධිර පත්වනේ ශ්‍ර ප්‍රහණන කළ. ආ්‍රව භාශ්‍රව දිට්්‍ය ආශ්‍රව විද්‍යාශ්‍රව කියනවේ නාමධර්මයන් සහ මුලින් නාමධර්මයන් හතරම. ඒ සහමුලින් අවසන් කල්ල ප්‍රහින කල්ල පතිච්ච තැන තමයි බුද්ධත්තේ කියන්නේ. පුර නිවාසානස්මතිඥාන චති උපති ඥා ආශ්‍රක ශරඥාන පතුනට තමයි ත්‍රිවිද්‍යා කියන්නේ. ත්‍රවිද්‍යා එනම් ආශ්‍රව සේකලාදනෙදද එනම් දැගතුවට මූල හේතු ආශ්‍රව. ොර හතු ඉදිරි පලය උපදවන දේ හේති. හොඳ යාස්ර වයින්කරොත් අරොක්කොම ටික වැටන. අවිද්‍යමතටන සංස්කරත්වටන පඤ්ඥානයක්ත් වටනව නාමරූපත්වවැටන යතනහයත්වටන ස්පර්ෂත් වටනවා විදීම් වැටනවා තන්හාවැටන උපාධන වැටනව බව ජාති ජරා මරණ ෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස්ස නිරුජ්චන්ති ඉවරයි. එකම ධර්මතාවයක් මෝල හේතුව අයින් කරන්න ඕනේ ඒ තමයි ආශ්‍රව හෙවත් චන්දරාගේ හෙවත් ෘස්නාව ඒත්නාව ධර්මයක් ත පැහැදිි එන් දැන් හේතු පලනමේදතිී හොඳයි දැකට මොකද කරන්න ඕන බදුරජන්වාන්සද මෙන්න මේ දර්ශනය ධම්ම ටිතිඥානය තර වර්තමානය අපි බලන්න ඕන වර්තමානය අපට ආශ්‍රවතියනව කාමාස් කාමයන්ට අපේ සිත ඇලනවද කාශ්‍රව. එඒඟ පඒ වර්තමානයේ මොහොත්තදීම දැන ගන්නත් ෝඕනනි දැකගන්නත්ව ඕනිෙද. වර්තමාන දේ මොතේද දැන ගන්නත් ඕනෙ දැකගන්නත්ව. දම ිඥානය. දම ටිතිඥානයේ ධර්මය තුළ පවති නොසිත හරි මං ආශ්‍රව උපදුවත් කාමයන්ටමං ඇලුනොත්. නැවත ම භවයක් පැතුවුවොත්. මම වෙන වෙන දිට්ටි තුනරුවන්ගේ බාහිරෝ ම වෙන වෙන දිට්ටි පසෙ ගියොත් එක ඇදහම් එක පිළිගැනීම එක වෘත. වලට මම ගියොත් මට කවදාවත් පිච්ච සමුපාද ධර්මය අවබෝධය වෙන්න හැ කවදාවත් මට තේරෙන්නෑ මේ හේතු පල ධර්මතාවය මේ ලෝකේ යම් කිසිගෙනෙක් වෙන දිට්ටියක් වැලඳ ගන්නවන වෙන රෘතයක් වෙන පිළිගැරීමක් ගන්නවන ඒ මේ පිච්ච සමපපාදය තුළ තියෙන අනවබෝධයමයි. අවබෝධය තුළෙ කවදාවත් අන්ඩ බෑයට වෙන තැනකට. ඇයි ජය දන්න ආශ්‍රනම නිසා තමයි අවිද්‍යාවත්ෙෙන්න්නේ ම මනස. අවිද්‍යාවට ආාවන කර්ම හදනවා. කර්ම හැදුවොත්මම අර ප්‍රවෘතියට මුොහුණ දෙන්න වෙනවා. විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා තන්නා උපාධන බවචාති ජරාමරණ සෝක පරිදිෙහෙව දුක්ක දෝමනස් උපායාසා සබවන්ති. ඒවා මේතස්ස කේවලස්ස දුක්කක් කන්දස්ස සමුදෝහොත මේ සියලු දුක්කන්දේ හමුමුවීමයි. දැන් ලැබිලනේදතියෙන්. දැන් ජාතියක් කාවනයිට ජරාමරණ නැද්ද. සෝක නැද්ද කනගාටු නැද්ද හැඩීම් වැලපීම් නැද්ද. කායික දුක් මානසික දොම්න්නස් නැද්ද. පියන්ගෙන් වෙන්නීම් නැද්ද. අප්‍රියන් එක එකතුවීමම් නැද්ද, කැමති දේවල් නොලැබීම් නැද්ද අකමැති දේවල් ලැබීමත් නැද්ද. දුක්ද සැපද. එහගේ දුක්්ගොට දැම්මේ මොකක් නිසාද. අර මූලධර්මය ආශ්‍රවහෙවත් චන්දරාගේ හෙවත් තෘෂ්නාව නෙමයිද. දමටිති අේ. ධර්මය තුළ පවති ොමනස මට වෙන කිසි දෙයක් අවශින. මට හදහන ඕෝනෙන මට වේලපත්කරයක් ෝනෙන මට නගතක් ෝනෙත්නෑ මට යාඥාවක් කෝනෙන කිසිදවශිනේ. හේතු පළ ධර්මතාව අවබෝධය තුළ ඒතකං යනවා. ඇයි හලා නද සාරිපුත්්ත හාමුදුරුවන්ගේ අම්ම මහ බ්‍රහ්මයට නේත පහන්තිබේ ඇයි. ට ානක දනත් බ සාරිපුත්තා හමුදුරුවන් මේ කබලක් කරගෙන හිඟා කනවා කියලා බැන්න ඒක දරසක් ගෙදට්ටානි සකාව ගෙදරට ආවිරාහුලත්ෙක් ගෙදරට ආපුහාම ද පුතාපුහා කව තම කෙන මුහත් තයන් එහැ ඉති අඩග හ අඩගහල් බද න දන බෙදනට කිව හඳද වචනට. හිගන්න හිගන්න හිඟා කන අපට ලැජ්ජ කරන අපට නින්දා කරන මේ කෝටි ගානක ධනයක් මේ ගෙදරතියන මේ කබලක් කරගෙන හිඟාකාල අපට නින්දා කරන ලැජ්ජ කරනවා හිගන්න හිගන්න කාපන් කාපන් කියල බෙද. සාරිපුතහදුර වච්චනයක්ත් කතක්ලිරේ වච්චනයක්ත් කතාගලීනේ දානත් අරගෙන දර සපත්තේවා කියලා ආශිරවාදක් කලා හැම් දේවේ හොක බුදුරජාන්න සිදවසිින් දෙක්. දෙකල රාහුල ටන ගැහුවා. රාහුලට අනග හලා ඇහුවා අද කොහෙද පින්ඩ පාතිගේ. අච්චම ලැඟිතර පින්ඩ පති ගැතුවා. අච්චමට සරිපපුම අම්ම. අත්තම මොකද කිවි කෙරෙවා බැන්න කිවවා හොදට. මොනකිලද බැන්න කෙරෙවා හිඟන්න හිඟන්න හිංඟා කනෝ අපට ලැද්ජ කරනවා අපට නිින්දා කරන මේ කබල කතරගෙන දිරච්ච වස්තර පෙරෝගෙන ලැද්ජන. හිගන්න හිගන්න කියලා බැන්න කිව සාරිපපුත්ත හාමුදුරුව මොකද කිවී කර සාරිප මොනවක්කච්චි වෙන එකවා නවකටටේ බැන්ව කොදකර දැන් එතුර කෙලෙස් මොකද වෙලා තියන්නේ දැන් දිිට්ටියක හිටියේ කාඩද පහපත්තු කොළේ මහාබ්‍රක්්මයට දැ සාරිපුත්ත හාමුදුරෝ පිරිිවන් පාන්නඩ බදුරජාණ වන්සයෙන් අවසරගෙන ගෙදරවා loහිkan ටග santo sai හි හැයි ප. si පila දමani . අ ha ඇ ඇපස්ථන කරනවා ඒයාප වෙල ඉන්ඳලලා එනවා බ්‍රක්්මය වන අදීවලෝකෙන් දෙවරය වනවා විදධ වරණ හම ලස්ස නාලෝක කල්ලෙන්නේ. ඇවිල්ල හම්මජ ල පුරුවත්තිය වාඩිවි ලායින්න හාමරේ න සරිපුත්තාහාමමුතුරුව හැබ අමදිය බලන්න වන්නේ දාදට කියලා බැඳල යනු වන්දිනනනක්කෙන බැඳන යනු. දහම මධ්‍යම රාත්‍රිය වුණා මධ්‍යම රාත්‍රියාව මුළු පලාාතම ඒ කාලෝ කරගෙනෙක් එකන්න. . ැමට ඉට පැම්මට මොකක්දමගේ තේරුම්ඒක අය එන මෛත්‍යක කතා කරන්නන්න හරි ලස්සනයි විධාලෝකවල්ලෙන් අහන්ඩෝනි කියල පුතාගෙන් මමාප්‍රක්ම ඇවිල්ල බැඳල ගියා අම්මදිය බැලුවොත්න්නේ නිනිවාසගේ හවා මොකද තර ොත්තේ පුතාප ල් ඳල මේ හරි ලස්සන ලස නාලෝකවල්ලන හරි ලස්සන යල මේ මෛත්්‍යකන කතා කරන්නේ මේ පුතාාවට ඇල්ල බැඳල යනවා මේ කව්දේ මේ දැන් අප එක්කෙන හරිම ලස්සනයි මුලමි පලාාත්ම ඒකා ලෝකවුණ කෞදේ ඒතම මහප්‍රක්්මය කිවා ද අම්ම කල්පනා කනු මෙච්චරද ස පහපත්තු කරේ මල් පහ පූජ කළේ දුන් ඇල්ලුවේ මහාබ්‍රක්්මෑයටට දැ ම ගැන පැත්වත් බැලිනි අන්න වලිදි දැනගත්තා. එතවර දැනගත්තා හෙනම් මගේ පුතා මහබ්‍රක්්මයටත් වඩා ස අන්නවැද විහිල. අන්න නැකෙට ලැන්දේ වාඩි වඋනා දේශනා කළ චතුර අරි සත්ය. සෝතා පන්න වෙලා න එකටේ ඒ මේ දම්මටිති ඥානය තුළ සිත පවත්වන හැට කියල දුන්න. හේතු පල කියල දුන්න. හේතු පලාවබෝධිය තුළ අම්මස්පුච්චල සෝතා පන්නයි දැන් දන්න ආයකුහොත් අයි මහා ප්‍රක්මය පස්සේයන්නේ බ අපේත් අයි තාමින්න බ්‍රක්්මෝ පස්සේ නෙමේ ඒව කියන්න ඔන්න දන්න යනතයි නෑ නිවරදි දික්්ටි සම්මාදිික්්ටි හරි ධර්ම දේශන අවසන් කරන කාලය විල්න්න තිේවා. පැි එහන අපි ධර්මය නිරන්තනය පවත්වන්න නි කොහෙද ධම්ම ටිති ඥානය තුළ හැබැයි ඒකට එක ධර්මතා දෙකක් ඕනේ සතිහා යෝනි සොමනසිකාරය සී සහා මනානුවන මන නුවන තියෙන කෙනාට විතරයි ධර්මය පැහැදිලිව පෙනෙන්නේ දර්ශනය වෙන්නේ මේ හේතුන් ගෙන්තමයි මේ පලේ හටගන්න. එතොට අයිට පස්සෙ දන්නවා ම මේ හේතුව අයින් කරන්න ඕන මේ හේතු අයින් කරන්න ඕන තොට ඉදිරිපාලයා නැති කරන්න ඉඩ කලින් තියෙන හේතුව අයි කරන්නුට ඇදුර ඒ විදිට අයිංකරගෙන අයිංකරගෙන ආපු හම අවසානය අයින්කරන්න වෙන්නේ ආශ්‍රව. කා ශව බවආශ්‍රව දිට්ටි ආශ්‍රව අවි්‍යාශව සියල ආශ්‍රවයන් ප්‍රහීනද එනිමනයි. පැහැදිරිද කිපි. ධර්ව දේශන අවසන් කරනු අදට ලබන සතීත රිිට්ටි කහන්න ඉකංකා විතරණ විශුද්ධිමි කියන්නේ මොකද මෙතැන දාපි. අබෝධයම දිගටියන් ලොන නිවැරදි අබෝධ කරගන්න තැන මෙතන එනිසා සතම මේ නැවත නැවත නවත නවත කියන්නේ ධර්මදේශන මයිතයි හැත්ත ඇවකට ආසන්න ප්‍රමාණයක් තියෙන මේ විසුද්ධි හතර දේශනා කිරීමේදි ඒකින් වැඩිම කාලයක් මං අරන්තියන්නේ වැඩිම දේශන ප්‍රමාණයක් තියන්නේෙ දිට්ටි විසුද්දිියහා ංකා විතරන විසුද්දී. ොකද මෙතන තම ඉටිකක් හිරවෙන්නේ ඕනම කෙනෙක් මෙතනින් එහට ගියාට පස්සේ ගස ගැටුවන්නේ ගම්ම ා දර්න විුද්ධි ප්‍රපා ඥාන දර්ශන විුද්ධා ඥාන දර්ශන විශුද්ධි කියන ඒ ඥාන තුනේම ඒ විශුද්ධි තුනේ දීම තියෙන්නේ එකම ධර්මතාවයක් මෙනෙහි කරන්න ඒ තමයි අනිත්‍ය දුක්ක අනාත්ම පෙරද හොදයි අපි ඒ ගැන පසුව කතා කරම අරමුණ වෙලා තින නිසාන්ත රංගකු මර සානායක ගයාන් රසකුමාර දිසානායක න ඇතුළු අප වර්ග පරම්පරාවය පරලෝ සැබත් සංසාර්ගත සීරම ඥාති සමහට පින් අන මෝදන් කරන්න සෙත් ප්‍රාර්ථනා කරන දම් සභහමණන්න පෙවවැටම අදදාල දේක ස්වාමන් වහන්ස ඇතුළ සම්බුදුධ සසන සුරකකි අතිි පූච්ච ෞරමනය වාර්ර මහ සංරත්නයට පෝරුවදඩ සිරි තිලකාරාම විහාරාධිපති. වන්දනිය පූචනී වූ මොරහේනේගම විජිත ස්වාමීන් වහන්සේ රසනී පව සිටින පීවියිට මහත්මයටක්ම නිරෝගි සවයපාර්ථනා කරනවා මෙම උතුම් ධර්මදේශනයට සහභාග වන සියලම නෑ හිස්සිය මිතුරන්ගේ පවුල්ලොල ඔවුන්ගේ සුජීවත්ව සිටින සියලම දෙනාට නිදුක් නිරෝගි සෝපත් භාම තිරජීවනය සතුට සැනසල්ල නිරතුරම උදාවේවා මෙම උතුම් ධර්මදේශනය ශ්‍රවණය කරන්න ලංකාවාසිේ ලෝකවාසිී සියලුම. තුන්ට නිදුක් රෝගී ස්ෝපත් භාවව ලෙබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඇජ පළමෙන් පරළලෝ සත් ඥාතිීන්ට පින් අනු මෝදන් කරනවා මෙමන රැකරව දායිකත්තේ ගන්න බොරලු ගඩ පොරුව දන්න පදිංචිස දැවත් දායයි පිරිිසකගේ දායිකත්යෙන් රැස් කරගත්තනන්තා ප්‍රමාණ පපුනි සාක්තිය එනම් සඳහන් කළ පරලෝ සැත් ිල ඥාතින්ට අනු ෝදන් කරනවා ඒන් යම් කැෙ කවරහුව ඇත්නම් පින් බලාපොරොත්තුව. තුම් පනිශක්තිී න ෝදන් වව මෙන් සෝපත්තේවා. එසෑම කෙනෙක්ම තායික්මන් භවයකදී. උතුම් මුූනිවනින්ම සැනසෙත්වා කියල. එදම් මේ ඥාතිනං හෝතු. රැස්කරගතන ත ප්‍රමාණ පපුනිිශක්තිීන් සියලු දෙවියන්ටත් අනු මෝදන් කරනවා සියලු දෙවියෝොත් මේ පින් අනුමෝදන් වේවා දෙවියනුත්තුම් මුූනිවනින්ම සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් දෙෙමු. ఆకాశ్ ఠా చ బుమ్మట్ేవానగ మహద్ది కానుమోది చిరోక సాసన ఆకాశ్ట్ బుమ్మట్ేవా నాగ మూ్యాంతంగ్మోదిరూ దేశన ఆకాశ్ ఠా చ బుమ్మ నాగమహద్దికా పుణ్యాంతంగ్మోది పరంతి ප්‍රැස් කරගත්තනන් ත ප්‍රමාණ පනිශක්තියන්ගේ බලයෙන්ඒ රෝගාතුරව සිටින පොරුව දඩටිලකාරම්භ විහාරාධිප්‍රතිවන්ද නිය පූචනය මොරහ එන එකග විජිත්ස්වාමීන් වහන්සේ ඇතුළු පි වයිලට මහත්මිය ඇතුළේ සියලු දෙනනාට පවුල්ල සගේ සුජීවත් සින සියලු දනාටත් මේ සියලු දෙනාටත් තුනරුවන්ගේ ආශිරවාදීල බේවා තුළින් සෑම කෙනෙකොටම යහපතක් ඒවාස තක් ඒවා ශාන්තියක්ම වේවා නිදුක් නිරෝගි සුවපත්වාහාවේ තිරජීවනය. දීර් ගායු සම්පත් සැලසේවා ඒ සඳහමය උතුම් පුණ්්‍යශක්තිය ආසිරවාදයක්ම වේවා කෙළ හිතාගෙන සාදුඛය. අවසාන වසයෙන්න ඔබප සෑම දෙනාටම මේ උතුම් ධර්මදේශනමය පින්කම චතුරාරි සත්‍යය ධර්මයම අවබෝධවීම පිණිසම හේතුව ආසනාවේවා කෙළ හිතාගෙන සාදුකයන්. සෑම දෙනාටම ආසිර්වාද කරනවා අභිවාදනසිලිස නිච්චංඇතාප්‍රචායිනෝ චත්තාාරෝ දම්මාබඩ්ඩන්ති ආයුුවන්නෝස්ුකංබල. ආවරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්හි මේවත අතෝනිබාන සම්පත්ති එමිනාතේ සමිච්ජතුූ